රසරණයි ගෞරණිය ස්වාමීන් වහන්ස මෙහණින් වහන්ස ආදරණි දවාදරුවනිDP ඩශන් සත්කාරක අධ්‍යාපන වැඩ සටාන යටත්තේ මේ වන විට අපි සාකච්ඡා කරමින් ඉන්නේ මූලික පිරිවනට අදාළ ඉතිහාසය හතරවන ශ්‍රේණී පොත්තේ හතරවනි පාඩම අපි මේ වන විට ඉතිහාස පොත්තේ පාඩන් තුනක් හමරගල තියෙන අපි ඉතිහාසේ හතරවනි පාඩමේ පළවෙනි කොටස මීට කලින් පාඩමේදී අපිවර කරා මනාදම පඩ පාඩම තමයි ලෝක සිිෂ්ටාචාරවල ඓතිහාසික විකාසනය හා නව ප්‍රවණතා. ඒ අටති අපි මුලිම්ම සාකච්ඡා කරා ග්‍රික සිිෂ්ටාචාරය ාචාරය ගන කතා කරන ගොට පොඩි හාමුදුරුවන අප සාකච්චා කරා මතක ඇති බහන්සලට ග්‍රීක सिෂ්ාචාරය ග්‍රීසිය පිහිටීම ග්‍රීසිය පිහිටීම කොහොමද දෙව සාාර ග්‍රී सिෂ්ාචාර ආරම් හා වර්ධනයව අප සාා ගिෂ්ාචාරය ප්‍රවති පාලන ක්‍රමය එ පසු අප සා්ාර ග්‍රික ිෂ්ටාචාරය සමාජියහා ජන ජීවිතය එයින් පසු සාකච්චා කරා ග්‍රික සිිෂ්ඨාචාරය පැවති ඇදහිලිහා විශ්වාස ඉන් අනතුරු අපි සාකච්චා කරා ග්‍රක සිිෂ්ටාචාරය පැවති ආර්ථිකතත්වය නතුරු අපි සාකච්චා කර ග්‍රීක සිිෂ්ඨාචාරය පැවැති සංස්කෘතිකාංග ඒ සංස්කෘතිකාන්ග යටතේ අපි වාස්තු විද්‍යාව ගෘහ නිර්මාණ ශිල්පය චිත්‍රය කලාව සාහිත්‍යය අධ්‍යාපනය දර්ශනය කියන මේ සියලු අන්ස පිළිබඳ වෙනවෙනම ගෙන සාකච්ඡා කර. අවසානිදී හසට මත ඇති ග්‍රීක ිෂ්ටාචාරය හිටා අධ්‍යිතය ධර්ශනිකයන් තිදන එක්කනෙක් තමයි සෝක්‍රටීස්ඒවගේම ලේටෝ ඇරිටෝටල් මෙන්න මෙන මේ කියන ධර්ශනිකයන් තිදනා පිළිබඳ සවිස්තරාත්මකව අපි සාගච්චා කර අවසානදී ග්‍රීක සිිෂ්ටාචාරයේ පරිහානය ඒ ග්‍රීක සිිෂ්ටාචාරය පරිහාානය සඳහා බලප ආර්ථික දේශපාලන සමාජ ගැටලු වෙන වෙනි සාකච්ඡා කරන්න. දැන් අදාපිට සාකච්චා කරන්න තියෙන්න්න පොඩි හාමුදුරුවනි ග්‍රීක සිිෂ්ඨාචාරයෙන් පසුව රෝම සිිෂ්ටාචාරය. ආරම්භේසිට පිහිටීමේ සිට අරාබි ග්‍රීක සිිෂ්ටාාය සාකච්ඡා කලා වගේ පාලන ක්‍රමය ඇද ඉලහා විශ්වාස ජනසමාජය සංස්කෘතිකාංග කියල සියල්ල වංවෙන් වන්සේ මේක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා එහෙම නං අපි මේ රෝම ශිෂ්ටාචාරය ගැන සාකච්ඡා කරන කලියෙන් රෝමය බිහිවීම පිළිබඳව අපි පොඩි අවබෝධයක් ලබාගත්තුත් හොඳයි කියලා හිතනෝ. මේ රෝමයේ බිහිවෙන්න කොහොමද. රෝමය බිහිවීම පිළිබඳ පොඩි හාමුදුරුවනි මතවාද තුළත් තියනවා. එක මතවාදයක් තමයි යුරෝපා රටවල්ලල සිට පැමිණි ලතින්න්නරු විසින් යුරෝපා රටවල්ලල සිට ලතිවලු ලතින්වරු ඉතාලියයට පැමිණිය ඔන්න ඒ කියන ලතිවරු විසින් කරෝම රාජධානය බිහි කරයි කියන මත්ඒක. යුරෝපයේ සිට පැමිණි ලතින්වරු ඉතාලියයට පැමිණිලා ඔවුන් විසින් රෝමිය බිහිකරයි කියන මතඒකක්. අපි දන්නවා රෝමේ කියන ඉතාලියයේ අගනුවරේ කියලා. දෙවන මතවාද තමයි පොඩි හාමුදුරුවණ රෝමය කියන්නේ වෙළඳ මධ්‍යස්ථානයක් කේන්ද්‍රස්ථානයක් වෙළඳමී කේන්ද්‍රස්ථානයක් මෙන්නම වෙළඳමට විවිද්ධ ප්‍රදේශවල සිට පැමිණි ජනතාව එහි පදිංචිවෙලා ඌර් විසින් මෙම රෝමණගරේ බිහි කරයි කියන්නේ එක තවත් මතවාදයක් වගේ තයි රෝමය බිහිවීම පිළිබඳව ජන ප්‍රවාදයක් තියෙන ඒ ජන්‍රවාද තමයි රෝමේ පාලන බලය හිමි රෝමුලස් සහ රීමස් කියන දරුව දෙන්න රජවාසනය ඇතිවන්න කුමන්ත්‍රණයකදී පිය රජු විසින් ඔවුන් ගිල්ලා මැරීමට තීරණය කරනවා. ්‍රෝමිියල සහ රීීමස් කියන නිියුන්න්නු සහෝදරයන්දෙ දෙලා දිය ගිල්ලා මරාදමීමට රජතුමා සේවකිය්කට රජවාසනේ සේවකූට අනකරනවා. මොහු මොකද කරන්නේ. මොහු ගඟලඟට ගිහිල්ලා ඒ දරුවන් ක්‍රෙහි අනුකාම්පාවෙන් ලෑලිවලි හදපු නැත ලීවලිං හදපු තොටිල් මේ දෙන්න අතියලා ඒ ගඟ පාකල්ල හරිනෝ. කෞුද රෝමියුල සහ රීමස් කියන දෙදෙන මේ අර ලීවලි හදපු තොටිල්ල පාවෙමින් ගිහිෙල්ලා ගඟ අත්්දරකදි නතර වෙනවා. නතරුණ පස්සේ තමන්ගේ දරුවන් මියගිය, ක දේනුවක් මේක දකිනවා වෘර්ක දේනුව මේ දරුවන් දෙදෙන තමන්ගේ ගල්ගුහාාවට රැගෙන ගිහිල්ලා ඔවුන්න ආදරයෙන් කවාපුවා රැකබලා ගන්නවා ටිකකාලයක් කොහොම ඉන්නකුට මේ දරුව දෙන්න ගොපල්ලෙක් සතුවෙනවා මේ ගොපල්ලා ඒ දරුව දෙන්න කන්න බොන්න දෙමින් පෝෂණය කරන්න පටන් ගන්න තැ මේ දරුව දෙන්න දරුණවා ඇසට එළඹිලා මේ දෙන්න කල්පනා කන්නවා අපි නගරයක් හදන්න ඕන කිය තීරණය කල්ලා කෙසේ හෝ අ නගරයක් නිර්මාණය කල්ලා එහි බලය ලබාගැනීමට යෑමේදී රොමියුල සහ රීමස් කියන දෙදෙන අතර ගැටුමක් ඇතියෙනවා ගැටුම ප්‍රතිපලය තමයි පොඩි හාමුදුරුවණ රෝමීුලස් අතින් රීමස් මරණයට පත්වීම. අන්න ඒ විදිහට රෝමීලස් සින් බිහිකරපු නගර තමයි රෝමයේ කියල හඳුන්නන්නේ කියලා ජනප ප්‍රවාදයක් තියනවා. දැන් මෙන්න මේ මතවාද තුන්න කෙසේ වනත්. එක මතවාදයක් මොකද රෝමය බිහීම පිළිබඳ තියෙන්නේ යුරෝපා දෙස සිට පැමින්නේ ලතින්වරු විසින් රෝමය බිහි කරයි කියන කතාව. දෙවනි කතන්දරයේ තමයි වෙළදාමි කේන්ද්‍රස්ථානයක් වෙච්ච රෝමයට විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව කැන වෙළඳුන්. එහි පදිංචිවී ඔවුන් විසිංගරෝමියය පිහිටවයි කියන අදහස. අනික් අදහසනමයි මම දැන් කියලා ඉවරුුණි රෝමිලස්සහා කියන්න දෙදෙන කතන්දරය කෙස හෝ අපි රෝමය පිළිබඳ කතා කරන කොට අපි අර ග්‍රීසිය පිළිබඳව කතා කර වගේම පොඩි හාමුදුරුවනේ අපි මුලින් රෝම සිිෂ්ටාජාරයි මුලින්ම රෝමේ භූගෝලිය පිහිටීම රෝම භූගෝලියය පිහිටීම ඉළඟට රෝමය බල ව්‍යාප්තිය රෝම සිිෂ්ඨාචාරය ආරම්භය හා බලව්‍යාප්තිය කළ දෙවුණුවට සාකච්ඡා කරනවා. තෙවුණුව අපි සාකච්ඡා කරීමට බලාපොරොත්තු වෙනවා පොඩි හාමුතුරුවනි රෝමය ඉතාලියයේ බලය පිහිටිවීම ඒවගේම උතුරු අප්‍රිකාවේ බලය පිහිටිවීම මෙ මේ විදිහට අපි රෝමේ ශිෂ්ඨාචාරය සාකච්ඡා කරමින් දියට යනවා ගැම් බලමු මුලිින්මොකදද තියන්නේ අපට රෝමයේ භූගෝලියයේ පිහිටීම තම ග්‍රීසියට ආසනයම තියෙන රටක් තමයි රෝමය කිය අපි මුලිින්ම අවබෝධ කරගන්න ඕන පොනිිහ රෝමය කියන්නේ ඉතාලියයේ අගනුවර ඉතාලියයේ අගනුවර රෝමයේ භූගෝලය පිහිටීමට තැබන මුලිම් දකුණු සීමාව දු සීමාව තියෙන්න මොකදද දකුණු සීමාව තියවා ඉතාලිය ඉළඟට උතුරු සීමාව උතුරු සීමාව තියෙනවා ඇ කඳු වැටිය දකුණු සීමාවෙන් ඉතාලිය තියෙනවා උතුරු සීමාවෙන් ඇ කඳු වැටිය තියෙනවා ඊළඟට බටහිරින් දකුණු හා බටහිර දකුණු හා බටහිරින් තියෙනවා මධ්‍යදරණී මුහුද ඒ වගේම නැගෙනිහිරින් තියෙනවා ආද්‍රාධක් මුහුද මේ තමයි පොඩි හාමුදුරන්නේ රෝම සිිෂ්ටාචාරයේ භූගෝලීය පිහිටීම අපි ඉදිරයේදි සිටියමත් අධීක්ෂණය කරමින් සාකච්චා කරමු දකුණු සීමාව ඉතාලිය උතුරු සීමාවට ඇ කඳු වැටිය මේ ඇල්ස් කඳු වැටිය තමයි යුරෝපා මහද්දීපය තුළින් රෝමය වන් වෙච්ච රාජ්‍යයක් ලෙස සැලගෙන්න්නේ මොක දනිපැත්තිෙන් ඔක්කෝම මුහුදකින් වටවෙලාතියන්න මුහුදට නිරාගරටක් මේ රෝමය කියන්නේ ඉතින් මේ සීමාව තමයි යුරෝපත් එක සම්බන්ධ වෙන සීමාව ඇල්ස් කඳු වැටිය මේ කඳු වැටිය හරහ තමයි රෝමයට ආත්‍රමණකයන් සංක්‍රමණිකයන් මෙනම කපලු හරහ තමයි එන්න පටන් ගත්තේ. දකුණුහා බටහිරින්. මධ්‍ය දරණී මුහුද. එකන්නේ යටිං සහ මේ පැත්ති මධිදරනය මුහුද. නැගෙන හිරිං ආද්‍රාතික මුහුද. මෙතමයි රෝමයේ බූගෝලිය පිහිටීම. පිටික එහ මතකතියාගනම ය යන්න උත්සා කටරවන හොඳයි දකුණු සීමාව ඉතාලිය උතුරු සීම වෑල්ස් කඳු වැටිය දකුණු හා බටහිරින් මධදරනීම ොහොද නැගෙන හිරිින් ආද්‍රියාතික මුොහුද. බලන්න ගෝත්‍රික සංක්‍රමණික හා ආත්‍රමණික ජනයායට ඇතුළුිය හැකි මාර්ගය අන්න බාන ගෝත්‍රික සංක්‍රමණික හා ආක්‍රමණික ජනයා ඇතුළේ හැකි මාර්ග ගෝත්‍රක සංක්‍රමණික හා ආක්‍රමණික ජනයා යුරෝපට ඇතුළුවෙන්න තිබ මාර්ග තමයි ඇත් කඳු වැටිය ඔස්සේ වැටිය ඇති කපොලු හරහා බබ මුලින් මතක්කරා පොඩිහන්ල වහන්සලට මේ සංක්‍රමණිකියෝොන්ට ආක්‍රමණිකියොන්ට ගෝත්‍රිකියොන්ට යුරෝපයට ඇතුල එන්න තිබ මාර්ගය තමයි ඇල්ස් කඳුවැටිය හරහ තිබ කපොලු හර. තට අපි ආපහු මෙන්නති උතුරු සීභාවෙන් තිබ ඇල්ස් කඳු වැටිය අප සාකච්ඡා කරා එන්නේඇල්ස් කඳු වැටිය හරහ තමයි රෝමීට එන්න තිබුුණ මාර්ගය. කඳු වැටිය ඔස්සේ වැටිය ඇති කපොලු හර.න රෝමය. රෝමේ ඇපිනයින් කඳු වැටිය නැගෙනහිර වෙරලටම් වඩා සමීපෝ පිහිට ඇද. මොනාද. අපි දන්න නැගෙනහිරින් ආද්‍රාති මුහද තිබබුණ දකුණින් මදිිදරනී මුහද තිබ්බ බටහිරින් මධදිිදරණී මුහද තිබ්බ එහෙමනං මේ යුරෝපයේ අර කඳු වැටියට ිහා ඉදං රට මැදින් පහලට කඳුවැටිය තිබ්බා ඇපිනයින් කඳු වැටිය ඇපිනයින් කඳු වැටිය ගැන මේ විදියට මේ පැත්තට නැගෙනහිර මුහුදුවරලට සමීපෝ තමයි මේ කඳු වැටියී තිබ්බේ රෝ මේ ඇපිනයින් කඳු වැටිය නැගෙනහිර වෙරලට වඩාත් සමීපව පිහිට ඇත්ත ඇිනයින් කඳු වැටියෙන් පටන් ගන්න අපි මාකරගනය ඇපිනයින් කඳු වැටිය ඇපිනයින් කඳු වැටියෙන් පටන් ගන්න ටයිබ ගංගාවේ ටයිබ ගංගාවේ මුවදොර ආසන්නේ බටහිරවරලේ රෝමණගරය පිහිට ඇත රෝමී ඇපිනයින් කඳු වැටිය නැගෙනහිරවරලට සමීපුව පිහිටා තියෙනවා ඇපිනයින් කඳු වැටියෙන් පටන්ගන්නා ටයිබ ගග ගංගාවේ මුුවදොර ආසන්නේ බටහිරවරලේ රෝම නගරය පිහිටා තියෙනවා. කඳු කීපයකට මැදිව පිහිටා තිදීම නිසා ජලගැලීම් වැනි ස්වභාවික විපත්වලින් හා සතුරු ආක්‍රමණවලින් ආරක්ෂාව. එතකොට රෝම නගරය ආරක්‍ෂාවීම සඳහා ස්වභාවික සාධකටිකත් තිබුණ. ඒ තමයි කඳු කීපයකට මැදිව පිහිටාතිබීම කඳු කීපයකට මැදිව පිහිටාතිබීම. නිසා ජලගැලීම් වැනි ස්ොභාවික විපත්වලින් හා ජලගැලීම් වැනි ස්වභාවිකවිපත්වලින් හා සතුරු ආක්‍රමණවලින් ආරක්ෂාවී එහෙන අර කඳු කීපයකට මැදිව පිහිටාතිවීම නිසාමයාලට වාසි දෙකක් කෙන අමොකක්ද ජලගැලීම්වැනි ස්වභාවිකාපදාවලින් වැල ආරක්ෂාවෙන්න පුළුවන් ඒවගේම සතුරු ආක්‍රමණවලින් ආරක්ෂ වෙන්න පුළුවන් අපි දන්න පොඩි හාමුදුරුවනි මේ ඕනම රාජධානියකට ඕනම සිිස්්ටා චාරයකට ස්වභාවික සවභාාව දධර්මයයාගේ රක්ෂා ලැබුණන අවස්ථා තිබු අපි සසිීලංකායි තිහාහස ගැන කතාාගනුට බහන්සල දන්නවා මහනුවර රාජධානය අවසානේතික් ආරක්ෂවෙලාතිබින්න බලපාපු ප්‍රධාන හේතුව තමයි මහනුවර රාජධානය තිබුණ ස්වභාවික පිහිටි ඒ අති සාකච්ඡා කරා පහුගේ පාඩංලදී බහන්සලට මාතකේත් හන්තාන උඩවත්ත කඳුවැටිය බලන්න හුන්නස් කිරිය දුර්ගමාර්ග දෙකත් තිබ ඒවගේ මහවෙලිකගේ ආරක්ෂාව තිබ මහනුවරාදධානනිට මෙන්න මේ සාධක පහනිසා. හන්තාන කඳුවැටිය උඩවත්ත කඳුවැටිය බලන්න හුන්නස් ගිරිය, දුර්ගමාර්ග දෙක ඒවගේ මහවෙලිකගේ ආරක්ෂානිසා සෑහෙන කාලයයාගින්. මහනුවර රාද්ධානය ආරක්ෂා වෙලා තිබුණ අන්න ඒ වගේ කඳු කීපයකට මැදිව පිහිටා තිබීම නිසා. ජනගලින් වැනි ස්වභාවිකු ඉපත්තලින් හා සතුරු ආක්‍රමණවෙලින් ආරක්ෂාවේ ටයිබ නදියදිගේ රෝමේ දක්වා නැව්හා ඔරු පාරු යාත්‍රා කළ හැකිහෙයින්. රෝමය වැදගත් නැව්තොටපලක්ද වේ. ඒ නිසා බාහිර හා අභ්‍යන්තර වෙළදාම දියුණු විය මෙන්න තවත් කතන්දරයක් මෙතැන තියෙනවා. ටයිබ නදියදිගේ රෝමය දක්වා නැව්හා ඔරු පාරු යාත්‍රා කළ හැකිහෙයින් රෝමය වැදගත් නැව්තොට පොලක්ද වේ. එකැනි ටයිබ නදියදිගේ. රෝමය දක්වා. නැව් ගමන් කළ හැකි වූ නිසා. යුරෝපා වෙළඳුන් නිතර තර රෝමයත් සමඟ වෙළඳගන දුනු සිද්ධ කරන්න පටන්ගත් තමකද කිසි බාධාවක්නේ ටයිබ නදීදිගේ රෝමේ දක්වා එන්න පහස්කන්තින යුරෝපීිය නාවික යාාත්‍රාවලට. එහෙම නම් යුරෝපීය නාවික යාාත්‍රා නිතර නිතර ටයිබ නදිය ඔස්සේ රෝමයට එන්න යන්න පටන්ගත්තා අන්න ඒ නිසා. මොකක්ද සිද්වෙ බාහිරහා අභ්‍යන්ත්‍ර වෙළදාාම දියුණු විය. අර ටයිබර් නදිය ලොකු වාසියක් වුුණා යුරෝපීය නාවික කටරුතුවයට. ඔවුන් ටයිබර් නදියදගේ ්‍රෝමේටයනව මෙහෙම්බාඩු ගෙනියනව මෙහෙටබඩු ගේනව අන්න ඒ නිසා වාසියක් වුණා අභ්‍යන්තර හා බාහිර වෙළදාම දියුණු කර ගැනීම සඳහා. සෞඛ්‍ය දේශගුණය හා සරුසාරවත් පස කෘසිකාර්මික සංවර්ධනයට වැදගත්තිය ත සෞ දේශගුණය සරුසාරවත් පස කෘසිකාර්මික සංවර්ධනයට වැදගත්තිය අනන් වානජ්‍ය කටයුතු එක පැත්තගෙන් දවුණවා දුණ වෙනවා කෘසිකාර්මික කටයුතු අනි පැත්තිෙන් දියුණු වවා ජි කටයතු දියුණුුවහ බලපාප හේතුව තමයි පොඩි හාමුදුරුවන ටයිබ නදියදිගේ රෝමය දක්වා නැව්ගමන් කළ හැකිවූ නිසා යුරෝපා නැව් නිතර නිතර ගනදුනු කටයුතුවයට රෝමේටෙන් ප්‍රෝමේටෙන් යන්න ගත්. ඒ නිසා වෙළඳාම දියුණ අභ්‍යන්තර වෙළඳාම හා බාහිරලනාව. ඒවගේමතමයි සෞඛ්‍යය දේශගුණය සෞසාරත් පස මෙ මේ සාධදකටික සම්පූර්ණවෙච්ච නිසා කෘසිිකර්මාන්ති සංවර්ධනය ේක ඉවහල් වෙනවා. කුඩා ගමක් ලෙස ආරම්භූ රෝමය සියවස් කිහිපයක් ගතවන විට ආර්ථික වසි බලවත් වූ ද අධරාජ්‍යයක් වසිං ගොඩනැගී තිබුණි. කුඩා ගමක් ලෙ සාරම්භූ රෝමය සියවස් කිහිපයක් ගත වෙන විට ආර්ථික වශයෙන් බලවත් ද අධිරාජ්‍යක් වසයෙන් ගොඩනැගී තිබුණි. එනම් මොකදව අ කුඩා ගමක් ලෙස ආරම්භවච්ච මේ රෝම රෝම රාජ්ජයන. කෙටි කාලයක්ත් තුළ ක්‍රම ක්‍රමයෙන් අධිරාජ්‍ය දක්කා ව්‍යප්තිවෙන්න ගත්ත ඒ අධරජ්‍ය දක්කා ව්‍යාප්තිවීමේ ගමනේදී. මෙම කුෂිකාර්මික සංවර්ධනය වගේම වානිජ. සංවර්ධනය බොහෝ දුල්ට ඉවහල්ලෙන්න ගත්තා ඇහි ස්ථාවර පැවැත්ම සඳහා මේ තියෙන්නේ ඔබහන්සේලා මේ සිතිියම මහිතාන්නේ පැහැදිලි පෙනෙනවද කියලාමට හිතාගන්න බැහැ නමුත් අපි මම කියන්නේ මෙ මේ තමයි මේතියෙන්නේ රෝමය පාට කරල තියෙන රෝමය එතකොට මේ තමයි ඇක් කන්ඳු වැටිය ඉදිරි සිතිය මේදී පොඩිහන්දුරන් වහන්සේලාට අර මම කිවන ඇපිනයින් කඳු වැටී කියලා ඇපින කඳු වැටිය දර්ශනය නො ඒ සිතිය මේ මෙතන අපි දලවසයගගෙන ගමු මේ මධ්‍ය දරණය මුහුඳ සියල්ල මදධ්‍යිධදරණනී හොද මේ ආද්‍රියාතික මුහොද මේ පැත්තිං මේ ආද්‍රියාතික් මුහද මේ මධ්‍යදරණී මුූද මේ මධ්්‍යිදරණී හොද මේ ඇල්ස් කඳුවැටිය එදකොට මෙන්න මෙතන දම ටයිබර් න දිය කරෝමනගරය මෙතන දහෙන්නේ මේ ටයිබර්නදිය මේ ආද්‍රියාතික් මොහොන්ද පැත්තෙන් මධදි දරනය මුහොද මේ පැත්තෙනුත් මධ දරනී මුහොද බලන්න ඔබවහන්සලාට හොඳට පේෙනවා මේ ග්‍රීසිය පඩිහාමුදුර මේ ක්‍රීට දූපත ග්‍රීසිය වේ පැත්තේ මේ රෝමය එතකොට අපි දන්න අපිට පැහැදිලව වෙනවා මෙන්න මේ කඳුවටිය හරහා තියෙන කපොල වෙලින්තමයි යුරෝපාජාතීන් රෝමේ් පැමි පැමිණන්නේ මේ පැ දුම් පැත්තේම හොදින් පටවෙලා තියන්නේ මේ පැත් අපිට අද්‍යනය කරන්න දැන මේ බෝටික් මුහොඳද උතුර හොද ඉදඟට කළු මුහුද මේ මධ්‍යදරණී මුහුද මෙතන දින කැස්පියන් මුහුද ඉටහා පැත්තිෙන් ඒරල් මුහොද තියෙනවා රෝම සිිස්්ටාචාරයේ ආරම්භය හා රෝම බල්‍යාප්තිය දම් ොි න්දර දැන් ග්‍රීක සිිෂ්ාචාරයේ විදිහෙටමයි දැන් අපි ග්‍රීක सිෂ්ටාචාරය කෙන කතාහරනකට ඔබහන්සලට මතක ඇති අපි අර පෙළ ගස්ස ගත්ත පිළිවැලට ඒ තොරතුර. ග්‍රීසියේ පිහිටීම ග්‍රීක सिෂ්ටාචාරයේ ආරම්භෙහා වර්ධනය ග්‍රීසියේ පැවැති පාලන ක්‍රමය එහෙම පාඩංකර එහම කොටසට බෙදාාගත්තමම් අපට ලේසිී වි ාගකිදතු පාඩන් කිරීම සඳහා. ැිමත කතා කරන්න ග්‍රීසියේ භූගෝලියය පිහිටීම ග්‍රීසියේ භූගෝලය පිහිටීම කතා කර දැ ඒ කතන්දරේ අපි ඉවර කරාද දැන් අපිට දළ අතක ඇත්තියෙනවා ග්‍රීසිය භූගෝලිය පිහිි කොහොමද උතුරින් තිබ්බා ඇල්ස් කඳු වැටිය දකුණ ඉන්තිබ්බා ඉතාලිය නැගෙන හිරින් තිබ්බා ආද්‍රියාතික් මුහුදර තව දකුණින් හා බටහිරින් තිබ්බා මද්ධදරණ මුහුද. ඒවගේම රට මැදිින්ටයිබ ගඟ තිබුණා. ඒවගේම නැගැහිර වෙරලට මයිම වගේ පහලට ඇපිනයින් කදුවටී තිබා මේ ඇපිනයින් කඳුවටින් තමයි මේ ටයිබ නදදිී ආරම්භ වෙන්නේ. මෙිනම ටයිබ දඳී ඔස්සේ විදේශය නාවික යාත්‍රා ගැන යුරෝපා රටවල්ල වෙළඳ නැවූ රෝමනගරයට එන්න යන්න ගත්තා. ඒ රෝම නගරයට එන්නේ යන්න ගැනීමත් සමගමොකද වෙන්නේ. රෝමයේ අභ්‍යන්තරහා බාහිර වෙළඳ කටයො තුදුණුවට පත්තෙන් ගත්තා. ඒ වගේම දේශගුණය සහ සාරවත් පසක්. රෝම තුර තිබි මනනිසා රෝමයේ පෘසිිකර්මාන්තය සස්්‍රික තත්ත්වයට පත්වෙන් ගත්තා ඒතමයි පිහිටීම ගැන පිහාමුදුරණී දැ අපි මෙතැනග ීළංඟට කතාකිරීමට බලාපොරොත්තුවෙනවා රෝම සිිෂ්ටාචාරයේ ආරම්භය හා රෝම බලව්‍යාප්තිය රෝම සිිෂ්ටාජාරයේ ආරම්භයහා රෝම බලව්‍යාප්තිය. ඇ බල පළ රෝම සිිස්්ටාචාරයේ බිහි වූයේ අසල ඉතා කුඩා රාජ්‍යක් ලෙස ය රෝම සිිස්්ටාචාරය බිහි වූයේ ටයිබර් නදයා අසල ඉතා කුඩාරාජ්‍යයක් ලෙසය. රෝම නගරය නමින් ප්‍රසිද්ද වූයේ. රෝමියුලස් විසින් ඉදිකළ නගරයයි. එහි පදිංචිකරුවන් හැඳින් වූයේ. එහෙමලං පොඩිහාම් දුරණේ රෝම සිිෂ්ටාචාරය බෝයේ ටයිබර් නදිය අසල ඉතා කුඩා රාජ්‍යයක් ලෙස. රෝම නගරය නමින් ප්‍රසිද්ධ වූයේ රෝමියුලස් සින් ඉදිකළ නගරයය. එහි පදිංචිකරුවන් හැඳින් වූයේ රෝමවුරු යනිවෙනි දැන් අපි ඔබහන්සල හොඳර මතක තියෙන් ඕන රෝමියුලස් විසින් තමයි මේක මේ නගරය ඇති කලයි කියලා තාම මෙත මේ වෙතන සඳහගනා එකන පිළිගන්න. තුොඩේ කතන්දරේ මඟර කියපු කතන්දරේ රජවාසලය කුමන්ත්‍රණයකින් රජතුමා ඔවුන්න දියේගිල්ලා මරන්ඩ දීරණය කළලා අර ඒක පැවරිච්ච සේවකයා ඔවුන් කරේ අනුකාම්පා කල්ල ලීවෙලිං හදපු තොටිල්ලක පාකල්ලෑරිය උරුකදේනුවක් ආ ගොබල්ලෙක් අවසානිදී ආරක්ෂා කර පස්සෙ ඔුන් මෙම නගරය බිහි කර. ඔවුන් ගොඩනෙගු ශිෂ්ටාචාරය. ්‍රෝමසිිෂ්ටාචාරයයි. මෙය ප්‍රභවය වූයේ लैटिन राज्यक अषयनी रोम शिष्टाचारे बिहि उये එ පුද් පාලකයකු බලයට පත්වීමිනි. එකඇන්නේ මේ රාජාන්ඩුපාලනය නිමුලින් ඇතිවෙන්නේ අන්නේ වගේ රජෙක්ක නමින් පාලකයක් පත්වනා ඊට පස්සේ රෝම සිස්්ටාචාරය බිහිවෙනවා. චැන් අපි අපප හෝ නැවත පොඩ්ඩක් ගේටික බලමු පොඩිහා මුදුරුවනි රෝම සිිස්්ටාචාරයේ ආරම්භය හා රෝම බලව්‍යාබ්තිය. රෝම සිිස්්ටාචාරයේ බිහි වූයේ ටයිබර් නදිය අසල ඉතාකුඩා රාජ්‍යක් ලෙසය අපික ටයිවර්නදිය මුහුදට වැටනත්තට ආසනයෙන් තමයි මේ රෝමනගරය බිහිවවෙන්නේ. රෝම නගරය නමින් ප්‍රසිද්දු වූයේ රෝමියුලස් විසින් ඉදි කළ නගරයය. එහි පදිංචිකරුවන් හැඳින් වූයේ රෝමවරු යනුවෙනි. ඔවුන් ගොඩනගු ශිෂ්ටාචාර්ය රෝම සිිෂ්ටාචාරයයි. මේ ප්‍රභවය වූයේ ලතින් රාජජක් වසේනී අනබල රෝමියලුස් ඉදි කලයි කියලා මෙතන කතාාවෙනවා ලතින් රාජජක් වසයෙන් ආරම්භුණයි කියලාක් කියන හිනඟට ලතින් කතන්දරෙත් මේකට සම්බන්ධ නවා රෝමීලිස් කතන්දරෙත් මෙතට සම්බන්ධ වෙනවා. රෝම සිිෂ්ටාචාරය බිහි වූයේ ඒ පාලකයෝකු බලයට පත්වීමෙනි. හරි ඒකත් ඒටික දැන් උබහන්සලට පැහැදිලීම. මෙන්න තියවා පැහැදිලි සිතියමක් රෝම බලය ඉතාාලියයේ ව්‍යාප්තවීම හොටට මදක තියාගන්න පොඩි හාමුදුරුවන්නේ මෙහණින් වහන්සේ දවාදරුවනි අපි මේ කතාකරගෙන යන්න ද හොන්ට මතයි ඔබහන්සලාට මේ වෙන විට ග්‍රීක සිි්ාරය අනුකොටස් වට කඩාගත්ත. ඒවගේම තමයි ි රෝම සිිෂ්ටා ආචාරයත් අනුකොටස් ආශරෙන් අපි පාඩම ඉදිරියට යං ද මේ පාඩමටිකක් ම මුලි දික්කවන බහන්සලට මේ පාඩම තමයි හතරවන්න ශ්‍රේණයේ ඉතිහාස පොතේ තියන පාඩං අතුරින් සංකේරණ පාඩම ගන කරුණු වැඩි පාඩම එකන පාඩම ගොඩක් දිගයි ඒ දික්වෙන්නේ කරුණු වැඩි ඒගින්ද බහන්සලට මෙතන වැරදීමක් වෙන්න පුළුවන් බොහෝදුරට ග්‍රීකහා රෝම සිිෂ්ටාචාරවල තොරතුරු මාරුවවා ර ලුට හෙම වෙනවා. ඉති ඒක නිසා ප නිවරි ද අවබෝධයක් ලබාගමු මේ කරුණු අදාළවෙන්නේ රෝම සිිස්්ටාචාරටද ක්‍රීක සිිටාචාරයටදැ. ඉති ඒක නිසා හොඳට අපි මේ අධ්‍යනය කරගෙනයන් පියවරෙන් පීවර දැන් අපි කතා කල්ලිවරයි පොඩිහාමුදුරණ රෝමයේ බූගෝලිය පසුබීම. දෙවුණුවට විසාකච්ඡා කරා රෝම, රෝම සිිෂ්ාචාරයේ ආරම්භය හා බලව්‍යාප්තිය තැන් තුංගලිය කතා කනො රෝම බලය ඉතාලියයේ ව්‍යාප්තවීමට මේ සිතියම දිහා බලන් මේ තමයි ඉතාලිය ඉතාලියයේ මෙතන රෝමය තියෙනවා මම රවුන් කරන්න මේ රෝම මෙතන තියෙනවා ඇිනයින් කඳු වැටිය ඉළඟටට ටයිබ නදිය තියෙනවා මෙහෙන් ට නද වැට නාසන්නේ රෝමේ තියෙන් පලන්න මේ ස්වභාවික ආරක්ෂාව කොච්චරදි කළමතෙන් ඉලකට මෙතන සිසිලිය තියෙනවා අපිට පස් ඕන වෙනවා මේකත් හේතු වුණ ඔය යුද්ධ කටයුතු සඳහා මේ පැත්තේ දධිදරනී හොද ආදාතික් මුොහොද මේ පැත්තේ මධ්ධිදරනී ොහොද පාන්න ආද්‍රාතික් මොහොද නැගෙන හිරින් බටහිරරිං මධ්‍යිදරණය මුොහොඳද දකුණය මධිදරණය මුහොද මේකට ස්වභාක ආරක්ෂාව තියනවා මේ තමයි ලෝක සිතිය මේ මේ තියෙන ස්ථානය ලෝක සිතියම කහඳුරගන්න විදිය තැනතියනවා සිලිය ොද මේ සිලියයක්ත්ලවිට ඇදගත්ත න පොඩි හන්න මොද අර අපටකා ආක්‍රමණයකරදදිී සිලිය දූපත මුල් කරගර දමයිම ආක්‍රමණ සිද්ධ වෙන්නේ ඒකනිසා බලන්න්නවයි සිටියම දිහාපිට හොඳට විමර්ෂනාත්මකෝ බලනොකොට ඇත්තටම රෝම සිිෂ්ටාචාරයට සොභහල් කාරක්ෂාව සැබවින්ම ලැබිලා තිය නොවාමේ පැත්තිං ආද්‍රාතික් මොහොඳ. මධ්‍ය දරනීම ොහොඳ, මධ්‍ය දරනීම හොඳ පැත් ඇපිනයින් කඳුවැටිය ටයිබර් ගඟ ඒ වගින් ස්භහල් ආරක්ෂක් ඇ කන්ඳවැටිය මේ පැත්ති ගන් කඳු වැටිය ආරක්ෂාව තියනවා. ඉළඟට රෝමයට දේශපාල ඒකකයක් වසයෙන් රෝමය දේශපාලන ඒකක වසයෙන් මුලින්ම ආරම්භ වන්නේ සතුරු ආක්‍රමඳවට මුහුණ දීමට ආරක්ෂිත බල කොටුවක් වසයන්නේ ග රෝමය දේශපානේකකයක් වසයෙන් මුලින්ම ආරම්භ වන්නේ. සතුරු ආක්‍රමණවලට මුහුණ දීමට ආරක්ෂිත බලකොටුවක් වශය. දැ මොකාන්න. කරුණු තුනක් කපිට මෙදනද අවශ්‍ය වෙනවා. රෝමය දේශපානයකකයක් වසෙන් මුලින්ම් ආරම්භ වන්නේ සතුරු ආක්‍රමණවලට මුහුණ දීමට ආරක්ෂිත බලකොටුවක් වසේ නිමනාදමතනා වශ්‍යිකරුණුව කොහොම දේක සිද්ධවෙෙන. හරි ප්‍රහාාන්දුනේ රෝමය දේශපානයකකයක් වශයෙන් මුලින්ම ආරම්භ වන්නේ සතුර වාආක්‍රමණවලට මුහ දීමට ආරක්ෂිත බල කොටුවක් වශයෙන්. බලම් පළවැනි කරුණා. ටයිබ නදියෙන් හා කඳුවට තුනකින් ආරක්ෂාාවීම අරටයිබ නදියෙන් හා දැ ආරක්ෂත බල කුටුවක් දියටන අපිමේ රෝමිණ සලකන්න මොකක්දේ ආරක්ෂත බලකුටුවක් එන්න බලපෑයි. ටයිබ නදියෙන් හා කඳුවටි තුනකින් ආරක්‍ෂාවීමට ඉළඟෙට දෙවනිකාරණේ රෝමය මුහුදු මාර්ගයට ආසන්නව පිහිටීම තුඟ නිකාරණි තමයි රෝමය දේශපාලය කිකක් වසයෙන් මුලින් ආරම්භුවන්නේ සතුරවාක්‍රමණයට මුහුණ දීමට ආරක්ෂත බල කොටුවක් ලෙසින් ඒ අයටතේ ටයිබර් නදියෙන් හා කඳුවටි තුනකින් ආරක්ෂාවීම රෝමය මුහුදු මාර්ගයට ආසන්නව පිහිටීම රෝමයේ සිට ඉතාලියට පහසුවෙන් ළඟාවිය හැකිවීම මොනද මේ කාරණාතුන යි නදියෙන් හා කඳු ඇටිතනකින් රෝමේ ආරක්ෂාවීම නාවික ගමන්මාර්ගයක ආසන්නේ රෝමේ පිහිටාතිබීම රෝමී සිට ඉතාලියට පහසුවෙන් ගමන් කළ හැකිවීම. තාවකාලිකව රෝමය ඒට්‍රස්කන්වරුන් යටතට පත්තු අතර. ක්‍රිස්තුපූර පන්සිය නමේදී පමණ ඒටස්කන් බලය බිඳ දමා රෝමය සමූහාණ්ඩු පාලනයක් ගොඩනගාගන්නා ලදී. පුුදු නායකත්වයක් ැටතිය රෝම සමූහාන්්ඩුව අවට රාජ්‍යවල බලය අල්ලා ගැනීමට සමත්තිය. රෝම සමූහා්ඩුවේ නායකත්තේ අහවුර කර ගැනීමට ගත් ක්‍රියාමාර්ගය. දැම් ඉන්න මේ කියන රෝමයේ ඒස්ට්‍රස්කන්වරුන් ාවකාලිකෝ බලය අල්ලාගැනීමට සමත් වෙනවා නමුත් ඒස්ටස්කන්වරුන්ගේ බලය වැඩිකා රඳා පව තින්නේ ඔවුන් බලය අල්ලාගෙන ටික කලක් කැනකුට ඔවුන්ගෙන් බලය ඔවන්ට බලය අහිමියෙනවා ඒ බලය හිමිවෙනවා සමූහාන් බලය අල්ලාගන්න අය රෝමය තුළ සමූහාණ්ඩු පාලන ක්‍රමයක් ඇතිකන්නවා ැ අපි සම හා්ඩු පාලනයයක් කියන මොක්ද කියල දැ ගැටලුව ඇති පොඩිහඳදුු න්සලට සමුහාන්ඩුවක් කියන්න පොඩි හාමුදුරුුණේ කිහිපදනෙක් ඇටති පාලනය කන්න ආ්ඩු ක්‍රමය එෙනම් පාලකෝ කීපදනෙක් යටති දැම් පාලනය වන ආණ්ඩු ක්‍රමි සමුහා්ඩු ක්‍රමියන් හිතන්න බලන්න ඒට්‍රස් කන්වරුන් බල අල්ලගත්ත බලය වැඩිගල්ලඔුන්ට රඳවාගන්න නොහැකිවුණ ඒ බලය ඔවුන්ගේ අතින් නැවත ලබාගන්නා අය රෝමේ තුළ සමූහාණ්ඩු පාලන ක්‍රමයක් ඇතිකන්නවා හැබැයි අපි මෙහිදී අමතක නොකළ යුතු දේකුත් තියවා ඔයි ඒට්‍රස්කන් වරුන් කියන්නේ අනාගත වර්තමානයට යුරෝපා යිතිහාසිෙන් යම්කිසි දායාදයන් ටිකක් යාද කරපු පිරිසක් වග. එහන රෝමේ තුළ සමූහාණ්ඩු පාලනයක් ඇතකරපු අය රෝමේ සමූහාණ්ඩු ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා. මොනාද ගන්න ක්‍රියාමාර්ග. ඒ සමූහාන්්ඩු ක්‍රමය දිගුකාලීනව පවත්තාගනයාම සඳහා ඕුන් පියවරටිකක් ගන්නු. මේක සිද්ධ වෙන්නේ ඒ කවරුන්ගේ බලය ලබාගන සමහාඩුවක් පිහිටීමට කටයුතු කරන්නේ ්‍රස්තුපූර්ව පන්සීය නමයේදී මෙ මේ වර්සය වැදගත්වරෙනවා පොඩිහා මුදුරින්ස්තුූර් පන්සිය නමේ මේ සිද්ධිය වෙන්නේ මද ඒස්ට්‍රන් කන් බලය බිඳ දමා රෝමය සමූහාණ්ඩු පාලනයක් ගොඩනගා ගන්නා ලදී අ ල එතන තියෙන පොදු නායකත්වයක් මකදද පොදුනායකත්වයක් යටතේ රෝම සමූහාණ්ඩුව අවට රාජ්‍යවල්ල බලය අල්ලා ගැනීමට සමත්තිය එහනම් මේ බලය අල්ල ගඩු මේ සමත්වනව පොදු නායකත්වයක් කැටතේ අවට රාජ්‍යන්නන බලය අල්ලා ගැනීමට මේ සමුහාණ්ඩුවාදීන්ට හැකියාව ලැබෙනවා රෝම සමූහාන්ුවේ නායකත්තේ තහවුරු කර ගැනීමට ගත් ක්‍රියාමාර්ග මෙ රෝම සමහාණ්ඩු ක්‍රමයක් ඇතිවන ඒ සමහාණ්ඩු ක්‍රමයේ බලය රැකගනිමින් ඒ සමහාණ්ඩු ක්‍රමේ ඉදිරියට පවත්වා ගැනයාම සඳහවුන් ගත්ත ක්‍රියාමාර්ග තමයි අපි මෙයහන්නේ

විශේෂ වරප ප්‍රසාධ සහිත ජනකණ්ඩායමක් බිහිකර ගැනීම විශේෂ වර ප්‍රසාධ සහිත ජනකම්්ඩායමක් බිහිකර ගැනීම ලතින් රටවල පොරොවැසියන්ට මෙෙන් සමාන අයිතිවාසිකන් ලබා නොදීමන තුන් එනිකාරණය ලෙසාපිදාමූ ග කාරණ වයි පොඩි හම්ද රෝමවරන්ට පක්ෂපාතිී ජනතාවක් ලතින් රාජ්‍යවල ඇති කිරීමට කටිවුතු කිරීම. ඉළඟකාරණය ලතින් රාජ්‍යන් අතර සම්බන්ධතා ගොඩනගා ගැනීමට නොහැකි වන ලෙසක්‍රියාකිරීම ළඟ අවසාහන් කාරණය තමයි පොඩි හාමුදුරනේ පොරොවැසියන්ගයු ජනපදට සෑම ලතින් රාජ්‍යකම ඇති කිරීම තැන් අපි අහනවා රෝම සමූහාණ්ඩුව අවට රාජ්‍යවල රෝම සමූහා්ඩුව අවට රාජ්‍යවල බලයාල්ලා ගැනීමට සමත් වුණ රෝම සමූහා්ඩුවේ නායකත්වය තහවුරු කරගැනීමට ගත් ක්‍රයාාමාර්ගයට රෝම සමූහා්ඩුව නායකත්වය බොහන්සලාට තේරෙනව ඇති වර්තමාන ලෝකයේ දේශපාලන ක්‍රියාවලේ දිහා බලනුකොට වනත් පොඩි හාම්දුරුවන බලය රැකගැනීමට දේශපාන නායකෝ කොච්චරනම් උත්සා කරනවාද. එහෙමනම් මෙමී සමහාණ්ඩුවතු ලෙහිටපු පාලකයෝ තමන්ගේ නායකත්ය තහුර කර ගැනීමට මොකක්ද කරේ විශේෂ වරප්්‍රසාධ සහිත ජනකණ්ඩායමක් බිහි කරගැනීම කැන විශේෂ බැටෑලි එන්න එකක් හදාගත්තා යාලගේ බලේතහවුරු කරගැනීම සඳහා ලතින් රටවල පුරොවැසියන්ට මෙ සමාන අයිතිවාශකන් ලබා නොදීම ලතින් රටවල පුරවසියන්ට වගේ සමාන අයිතිවාශකන් ලබාදීමක් සිද්ධුණනි නැහැ රෝමවරුන්ට පක්ෂපාති ජනතාවක් ති රජ්‍යවල ඇති කිරීමට කටයුත්තු රීම එන රෝමෝරුන්ට පක්ෂපාති ජනතාවක් තමයි ලතින් රාජජන්නල සිටී යුත්තේ කියලා එහ විදියට ලතින් රාජ්‍යවල තමන්ට පක්ෂපාති ජනතාව ඇතිකිීම කටයුතු කළා ලතින් රාජ්‍යන් අතර සම්බන්ධතා ගොඩනගා ගැනීමට නොහැකි වන ලෙසක්‍රිය කිරීම අරගෙන ලතින් රාජ්‍යනතර ඒ කට්ටිය එකට සම්බන්ධුනොත් බලවේග ප්‍රබල වැඩිය නොමේ සමුහාණ්ඩුආදීන්ට ඒනිසා ඒඒ රාජ්‍යනතර සම්බදධතා ඇතිීම වැලැක්කීමට ඔවුන් ක්‍රියා කරා පුරවැසියන්ගෙන් යුත් ජනපද සෑම ලතින් රාජ්්‍යගම ඇති කිරීම ගන පුරවැසියන් කෑන්නේේ රෝමෝරුන් ඔවුන්ගෙන් යුත් ජනපද සෑම ලතින් රාජ්‍යක බිහි කරා ගැන සංකලනයක් එහනං මේ තමයි තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා තමන්ගේ පැවැත්ම තහුරු කර ගැනීම සඳහා සමූහාන්ඩවාදීන් විසින් ගත් ක්‍රියාමාර්ක දකුණු ඉතාලියයේ තිබූ පෞරරාජ්‍ය අතර නිතර ගැටුම් පැවති අතර මධ්‍යම ඉතාලී සිටි සැමනයිටවරුන් විටින්මිට එම ප්‍රදේශවල්ලට කඩාවැතුනිි. එනම් කොහෙද දක්කුණු ඉතාලියයේ දක්කුණු ඉතාලී ද වූ පෞරරාජ්‍ය අතර නිතර ගැටුම් පැවති අතර මධ්‍යම ඉතාලයේ සිටි සමනයික්්ටරුන් මධ්දීම ඉතාලයේ සිටි සමනයිත්වරුන් විටින් නිට එම ප්‍රදේශවලට කඩා වැදුන්නේ. මේනිසා ග්‍රීක පෞරරාජ්‍ය සමඟ ගියවසුම් ඇතිකොටගෙන ඔහු එහි රෝම ආධිපත්තිය කොඩනගා ගත්ත. එහෙමනං දකුණු ඉතාලයේ තිබුණ පෞරරාජ්‍යාතර නිතර නිතර ගැටුම් ඇැති වුණ ඒ ගැටුම්මතරේ මද්දීම ඉතාලියයේ සිටි සැමනයිට්ටරු එ විටින්නට එව ප්‍රති සාක්‍රමණය කරන්න ගත්ත මේ ග්‍රීක පෞරරාජ්‍ය සමග ඉටවස් ගියසුම් ඇති කොටගන්න ඔවුන් එහි රෝබවලය ව්‍යාප්ත කරන්න පටන් ගත්තා. පොදු පෙරමුණක් හිටත් මෙවැරදුු රඩාගන්නපා අපි ලංකාවදන පොදු පෙරමුණක් නවමේ කියන්නේ පොදු පෙරමුණක් ඉහිටගත් ඒස්ටන් කන්නරු ඒනොරුන් රෝමේ ආක්‍රමණය කලාතර ඒ රෝමන් නොරුන් නිසින් පරාජයටපත් කරන ලදී සඳහා රෝම සමූහාන්ඩුවට සිනෙට් සභාවහෙවත් ප්‍රභූපාලක සභාවේ නාකත්තය ලැබුණ. මෙ මේ මේක වැදගත් පොඩිහාමුදුරින් මිනිමි සිනෙට් සභාවහෙවත් ප්‍රභූපාලක සභාවේ. මොකද සිනෙට් සභාව කියන්නේ පාලකයන්ට උපදෙස්දීම සඳහාි ඉදිරදමී පාඩිමි දිසාකච්ඡා කරනවා රාජාණ්ඩු පාලන ක්‍රමය සමූහාණ්ඩු පාලන ක්‍රමය සහ අධිරාජ්‍යවාදී පාලන ක්‍රමය කියලා රෝමේ තිබුණු පාලන ක්‍රම කියන මාතෘකාව යටති එතකොට අපිට වැදගත්වෙන සෙනට් සභවිවත් ප්‍රභූපාලක සභාව. සනෙට් සභාවිවත් ප්‍රභූපාලක සභාව. දකුණු ඉතාලියයේ තිබූ පෞරරාජ්‍ය අතර නිතර ගැටුම් පැවති අතර අපි මෙත නිතර ගැටුම් පැවති නිසා මද්දීමි ඉතාලියයේ සිරි සැමනයිට්ටරුන් විටින් නිට එම ප්‍රදේශවලට කඩා වැදනිය මේ නිසා ග්‍රේක පෞරරාජ්‍ය සමඟ ගියවසුම් ඇැති කොටගන ඔවහු එහි රෝම අධිරාජ්‍යක් ගොඩනගා ගත්තර ඟටි ෙන පොද පෙරමුණනක් පිහිටුවාගත් ඒටස් කන්නරුන් රෝමය ආක්‍රමණය කළ අතරඒය රෝමවරුන් විසින් පරාජයට පත් කරන්න ලදී ඒ සඳහා රෝම සමූහා අණ්ඩුවට සෙනෙත් සභාව හෙවත් ප්‍රභූපාලක සභාාවෙන් නායකත්තේ ලැබු යාපිකිව නේෂන් කවරුන් මුලින්ම රෝමේ බලි අල්ලගන්නවා ටරන් බුලින්ම රෝමේ බලිය අල්ලගන්නවානි. ඊට පස්සේ ක්‍රිස්ටපූර පන්සිීය නමේද පොඩි හාමුදුරණි ඒටස්කන්වරුන් සතුවතිබුණු බලය ඔවුන්ගෙන් නැවත ලබාගන්න සමූහාණ්ඩුවක් පිහිටවනවාන රෝබි එතුකට මේ සමුහාණ්ඩු ක්‍රියාවලී යනකොට ඒට්‍රස්කන්වරුන් නැවත පොදු පෙරමුණක් ග සඳහානයක් වගේ හදාගන නැවත රෝමය ආක්‍රමණික තු අර රෝමේසිට සමහාන්ඩවාදීන මෙන්න මියහාක්‍රමණය පරාජය කරන්නවා මෙතනදීසිනෙට් සභහාවේ සහයෝගය සමහණ්ඩුවාදීන්ට ලැබෙනවා අඩදැන් අපි එනව තවත් අනුමාතෘුකාවගට තැගි මොනාද සාකච්ඡා කරපු මාතෘුකා ි මුලිම සාකච්ඡාරා පොඩි හාමුදුරුවනය මෙහිණින් වහන්ස දවාදරුවනි මුලින්ම්ම කතා කරා රෝමේ භූගෝලිය පිහිටීම රෝමේ භූගෝලිය පිහිටීම. දෙවනුව කතා කරා රෝම සිිෂ්ටාචාරයේ ආරම්භයහා බලව්‍යාප්තිය තෙවනුවකතා කරා රෝම බලය ඉතාලය තුළ ව්‍යාප්තුනේ කොහොමද. දැන්කතා කන්නවා උතුරු අපප්‍රිකාවේ රෝම බලය ව්‍යාප්තුුණ කොහමද කියලා. ැම් පිහිටීම ගැන ගියන් ගොත් බහන්සේලට ද මතකයිනි. මමේ පාඩන්ටික පොඩක් හෙමීට කරගන යන්නේ හෙමින් කරගන යන්නේ ඔබහන්සේලාට වේගෙම් පාඩම ගියොත් ග්‍රහණය කරගන්න, අමාරුවවා කරුණු ොදමි පාඩමි කරුණු වැඩි කියල මඟ හන්සල ලිවු මතක් කර. අපි පිහිටීම ගැනගතා උතුරින්තියෙනවා ඇල්ස් කඳු ඇටිය. දකුණින්තියෙනවා ඉතාලිය ඒගනතා දකුණින්තියෙනවා මධ්‍යදර මුහුන්ද. නැගෙනරින් තියෙනවා ආද්‍රයාාතික් මුහුන්ද. බටහිරින් තියෙනවා මධ්‍යදරණි මුහුන්දය. රෝමය මැදිින්තියන කඳු වැටිය ඇපිනයින් කඳු ඇටිය ිනයි කඳු ඇටියම් පටංගන රෝම නගරය ආසන්නේ මුවදොරිින් මුහදට වැටන ගංග ටයිබර් ගංගාව මෙමේටික මතකතියා ගන්න උතුරු අපප්‍රිකාවේ රෝම බලය ව්‍යාත්තබීම උතුරු අප්‍රිකාවේ අපි දන අප්‍රිකාවකයන්න මහද්දීපයක්ක් අප්‍රිකාවේ ි කිවන අර සිලිය තිබ්බ දූපතත් තිබ්බන රෝමයට පහලින් ඒ දූපතට යටින් ආරම්භුවෙන්න්නේ අප්‍රිකානු මහද්දීපය. උතුරු අප්‍රිකාාවේ රෝම බලය ව්‍යාප්තවීම. ක්‍රිස්තපූර තුන්නන සියවස මැදවහගෙන් පසු. රෝම බලය උතුරු අප්‍රිකානු ප්‍රදේශවල ව්‍යප්ත විය කියදද. කස්තුපූර් තුන්න සියවස මැද භාගයෙන් පසු රෝම බලය උතුරු අප්‍රිකානු ප්‍රදේශවල ව්‍යාප්ත විය ්‍රස්තුවර්ස තුන්නන සියවසේ මැද බාගයෙන් පස්සේ රෝමබලය උතුරු අප්‍රිකානු ප්‍රදේශවල ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා මෙඩු මෙතන වැදගත්තන උතුරු අප්‍රරිිකාවේ කාතේජි අධිරාජ්‍ය සමග රෝමවරු වානිිජ අවශ්‍යතා මත සිසිලි දූපත මුල් කරගන විටින්නට යුද්ධ කළ මඟ මුලින් කිවවාන දර සිලිය කියන දූපත අපිට වැදගත්වන කියල ොඩි දුර ඒ තමයි උතුරු අප්‍රිකා කාාතේජික අධිරාජ්‍ය ඒ කාාතේජි අධිරාජ්‍ය සමඟ රෝමවරු වානිි ජවස්්‍යිතා මත ගැන වලඳ කටයුතු සම්බන්ධයෙන් සිසිලි දූපට මුල් කරගෙන නිතර නිතර ගැටු මැතියෙන්න්න ගත්තා. එදකොට සිසිලි දූපත ගේරට ඔබහන්සලට හොඳර සිතයීමම නැවත අධ්‍යනීකරොත් පේන තියනවා රෝමේයට පහලින් තියනෙනවා ලොකු දූපතක්වා ගරට. අන්න ඒ සිලි දූපත මුල්කරගෙන වානිජ අරමුණු මුල් කරගන්න සිසිි දූපත කේන්දර කරගන්න තමයි මේ ගැටුම් ඇතිවෙන්නේ කවුල්කා සමගද ගැටු ඇතිවෙන්නේ එක පැත්තිකින්. රෝම සමුහාණ්ඩුව අ පැත්තින් උතුරු අප්‍රිකාවේ කාතේජි අධිරාජ්‍ය.ඇලෙක් සැන්ඩර්ගේ මෙතන පොඩි සංසෝධනයක් කරගමු ඇලෙක් සැන්ඩර්ගේ මරණයෙන් පසු ග්‍රීක පෞරරාජ්‍ය හා මෙසඩෝනියානු රාජ්‍ය අතරාරවුල් ඇති විය එනම් ඇලෙක් සැන්ඩර්ගේ මරණයෙන් පස්සෙ මොකද වෙන්නේ ග්‍රීක පෞරරාජ්‍ය හා ඇලෙක්සැන්ඩගේ මරණයෙන් පසු ්‍රක පෞරරාජ්‍ය හාමැසිඩෝනියානු අධිරාජ්‍ය අතර ආරවුල් ඇැතිවෙන. මෙහිදී රෝමවරු ග්‍රීසියේ පැත්තගත් අතර එනම් රෝමෝරුමතැදිගත්ත ග්‍රීසියේ පැත්ත ඉන් පසු රෝම අධිරාජ්‍ය මිසරය ක්‍රීසිය උතුරු ඉතාලිය ප්‍රන්සය වැනි ප්‍රදේශ කරා්‍යාප්තවයට මිසරය ග්‍රීසිය උතුඉතාලිය ප්‍රන්සේවැනි ප්‍රදේශකරා ව්‍යාප්තු වෙන්න ගත්තා මේ තමයි උතුරු අප්‍රිකාවේ රෝම බල ව්‍යාප්තිය ඇලෙක්සැන්ඩර්ගේ මරණෙන් පසු ග්‍රීක පෞරරාජ්‍ය හා මැසිඩෝනියානු අධිරාජ්‍ය අතර ආරවුල් ලැතිවුණ මෙහිදී රෝමෝරු ග්‍රීසිය පැත්තගත්තා ඉන් පසු රෝම අධිරාජ්‍ය මිසරය ග්‍රීසිය උතුරු ඉතාලිය ප්‍රන්සය වැනි ප්‍රදේශ කර ව්‍යාප්තවෙන්න ගත්තා. ්‍රිස්තුවර්ස පළමුවන සියවස වන විට. රෝම බලය උතුරු ඉතාලිය, ස්පාල්ිය, පරන්සය බෙල්ජියමදක්වාද පසුව බ්‍රරිතායේ දකුණු ප්‍රදේශවලක් ව්‍යා්තවයට. පිතුවර්ස පළවූන සියවස වනට අර ක්‍රස්තුවර්ස තුංවල සීවසනිසල්ලාන් රෝම බලය උතුරු ඉතාලිය ඉස්පාන්ඥය පරන්සය බෙල්ජියම බ්‍රිතානයේ දකුණු ප්‍රදේශවල ව්‍යාප්තවන්න ගත්තා. මේකල රෝමයේ අධිරාජජා වූයේ සීසර්ය මේ තමයි කවද මෙකල රෝමේ අධරාජජාවූයේ ජූලියස් සීසර්ය. ක්‍රිස්තපූර් පනස් නමය හතල සතර ඔහුගේ ජෑග්‍රහණසිනෙට් සභාවේ නායකයාවූ පොම්පේද ඔහුට එරෙහිවිය. මෙතන පොඩි වෙන සක්කරගවු බොඩිහාම්දුරණී මෙතන නිසා මෙකල රෝමී අධිරාජ්‍යාවය ජූලිය සීසරය ක්‍රිස්තුපුර පනස් නමය හතරි සතරෝගේ කාලි ඔහුගේ ජෑග්‍රහණ නිසා සෙනෙට් සභාවි නායකියව් පොම්පේද ඔහුට එරෙහිවිය මිසරීට පැනැගිය පොම්පේ මරාදම සීසර් නැවත රෝමයට පැමිණ තමන් දෙවියකු ලෙස පෙන්නීමට දේවස්ථානයක තමාගේ පිළිරුවක් කරවන ලද. යැම් නොකද මේ වේන්නේ. එතකොට ඔය ජූලිය සීසර් කියන්නේ ඔක්ටේවියන්ට කලින් හිටපු හොඳම පාලකයන්නේ එට ජුලිය සීසර් මේ අධිරාජ්‍ය ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලියයේදී දක්ෂ රණසූරයෙක් එදට මේ ජූලිය සීසර් එක පැත්තකින් ප්‍රදේසි අටත්රග ගනිමින් යනකොට තා පැත්තක් පාලනය කරපු ප්‍රබුවරයෙක් තමයි පොම්පෙකයා ජල සීස මතුපිටි හිතවත්කමත් දක්වුට යට ජුලසට විරුද්ධයි. ජුලියස් සීසර් කසේ හෝ පොම්පේගේ මේ දෙබිඩි පිළිවෙත දැනගන්නවා. ඒ දැනගත්ත බව දැනගත් පොම්පේ මිසරයට පැන යනවා ජුලියස් සීසර මොකද කරන්නේ මිසරයට ගිහිල්ලා පොම්පේව ගහතනය කරනවා මරලදාන මරලදාලා මෙ ඉ පස්සේ කලියෝ ලක්් ෆක්ට්‍ර හම්බුවනවායි කියල කතාවත් තියනවා ඒ හම්බුවන ඒ අධරාිනී හම්බුවන මිසරේ අධිරාජිනය හම්බුවෙලා මෙයා නැවත රෝමයට ඇවි තමන්ට දේවත්වයක් දේවත්වයක් ආරෝපණය කර ගනිමින් දෙවියුගු ලෙස පෙන්නීමට දේවස්ථානයක තමාගේ පිළිරුවක් කරවන ලදී අපිට මෙනමී සිද්ධිය මතක් කනකොට පොඩි හාමුදුරුවන අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ හිටපු රජවරුත් කහිප දෙනක් අපිට සීපත්වෙනවන හිටියියන්නේ පොළොන්නර කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ කිය ල කෙනෙක් කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ ඒ වගේම තමයි අන්ඩාධපුර පොළොන්න රජරට ශිෂ්ඨාචාරය හිටපු සමහර රජවරු තමන්ට දේවත්වයක්දේවත්ව ආරෝපනය කරගත්තා අපි දන්නවා බෝධිසත් දේවත් වීරත්ව පරෝතරාජ නද බෝධිසත් දේවත් වීරත්ව පරෝතරාජ කියලා එකක දෙවියන්ට තමන් සමකරගන්න උත්සාහ කරා. ඒ වගේම තුමයි මේ ක්‍රිස්් පූරෝයුගගේත් තේම කට්ටිඉදල තියනවා. නැවත රෝමයට පැමිණ තමන් දෙවියකු ලෙස පෙන්නීමට දේවස්ථානයක තමාගේ පිළිරුවක් කරවන්නගද. අද විතරක් නෙවේ මෑතකාලෙනේ පුරාණකාලෙ තමන්ව තමන්ට දේවත්වයක් ආරෝපනය කරද උත්සාහ කරපු පාලගයෝ ඉඳල තියෙනවා පොම්පේ මිසරයට පැනගියා ගොටදග මිසරයට පොම්පේ මරාද මුසීසර නැවතරෝමයට පැමිණ න්දවියකු ෙස පෙන්නීමට දේවස්ථානයක තමාගේ පිළිරුවක් කරවන ලදී. මෙම ක්‍රියාවන්ට විරුද්දූ සමූහාන්ඩවාදී අදහස්දරූ ජනතාව. සනෙත් සභාවේ කුමන්ත්‍රණයකින් ්‍රිස්්ටපුර හතලි හතරයේදී ජූලිය සීසර මරාදමන් ලදී. අනවන් කෞද මේේ සමහා්ඩුවාදී අදහස්දරූ ජනතාව. සනෙට් සභාවේ කුමන්ත්‍රණයකින් ජලියස් සීසර් මරාදමන ලදී මෙම ක්‍රියාවන්ට විරුද්ධෝ සමූහාණ්ඩුවාදී අදහස් දැරු ජනතාව සිනෙට් සභාවේ කුමන්ත්‍රණයකින් ක්‍රිස්තුපූර හතලිස් හතරේදී ක්‍රිස්තුපූර හතලිස් හතරේදී ජූලිය සීසර් මරාදමන ලදී සභාවේ අනුමතියලත් ප්‍රථම අධිරාජ්‍ය වූයේ ඔගස්ට සීසර්ය මෙන්න තවත් නමක් ජුලිය සීසර්ගම් පසු රෝමේ බලට පත්වෙනවා ඔගස්ට සීසර් මෙන්න මේ නමත් හරි වැදගත් පොනිහාන්දුරන් වහන්සේලට මුණාදමයාග කාලේ සිද්ධ වෙන විශේෂ සිදුවීම් ටික්කුත් තියනු අපි ටික සාකච්චා කරමු මෙයාග කාලයේ සිද්ධ වෙන ප්‍රධාන සේවාවන් කීපයක් තියෙනවා අපි අහල තියෙනවා පොඩිහ කොලෝසියම් ගොඩනැගිල් එකවර පනස්දහක ප්‍රේක්ෂකයන්ට න්න පුුවන් කොලෝසියම් ගොඩනැගිල්ල. කොලෝසියම් ගොඩනැගල සහ කැරකැල්ලා නාන තටාකය මෙන්න මේ ඔගෂ්ට සීසර්ග කාලේ ඉදියුණු නිර්මාණ. ඒ වගේම තමයි ජෙරු සලම බෙත්ලෙහෙමේදී යසුස් ක්‍රිස්ත සහන්සේ මෙලොවලිය දකින්නේ මෙ මේ රජතුමාගේ පාලන වගස්ට සේසර්ග පාලන සමේතිී. මෙ ඒ විශේෂ සිදියුම් ටික. ඉන් පසු කලෝඩියස් ලෝඩියස් නීරෝ ජස්ටීනියන් කොන්ස්න්ටයින් එතකොට ජලිය සේසර්ට පස්සේ ඔගස්ට ේසර් එකන අපි ඔක්ටේවියන් කියලත් හඳුන්නනයා. කලෝඩියස් නීරෝ ජස්ටේනියන් කොන්ස්ටන්ටයින් කියන අධිරාජ්‍යන් රෝමි පාලකවන් බවට පත්යනවා මෙතැන මොයි නීරෝ කියන චරිතෙත්. රෝමය ගිනි ගන්නකුට වීනාවාදනය කර හාදයානිමි රෝමය ගිනි ගනිද්දී වීනාවාදනය කරා නමුත් වීනා වාදනය කළක් මොහු නැවත්ත රෝමය ප්‍රතිනිර්මාණය කරන්න විශාල මෙිහවරක් කර නා එක අවසන්කාලය ගත වනී නං බොහොම සෝචනය විදිහයට ඉතිං බලන්න්නද මෙතන රෝම අධිරාජී පාලෙකෝ කීදනය ගැන කතා කරාද ඔගස්ට ජූනිය සීසර් ගැන කතා කර ඔගස්ට සේසර්හෙවත් ක්ටේවියන් ගැබි කතාා කරා ලෝඩියස් ගැන කතා කරා නීරෝ ගැන කතා කරා ජෙස්ටීනියන් ගැන කතාා කරා කොන්ටස්ටයින් ගැන කතා කරා කොන්ටස්ටයි කුඩා රාජ්ජක්වසයෙන් ආරම්භ වූ රෝමය සතවර්ස කීපයකදී විිසාාල අධිරාජජාත්් බවට පත්තුු අතර ක්‍රස්තුවර්ස දෙවන සතවර්ශය වන විට ලොකුකුඩා රාජ්‍ය හතලිස් තුනක් රෝමය විසින් පාලනය කරන ලද. ක්‍රිස්තුවර්ස තුන්සිය තිහේදී පමණ පාලන පහසුව සඳහා රෝම අධිරාජ්්‍ය කොටස් දෙකකට බෙධාවෙන් කිරණි. මකදදමය කියන්න. කුඩා රාජ්‍යක් වසයෙන් ආරම්භ වූ රෝමය සතවර්ස කීපයකදී විශාල අගරාජ්‍යක් බවට පත්තුඩ කිස්තුවර්ස දෙවල සතවර්සය වන විට. ලොකුකුඩා රාජ්‍ය හතලිස් තුනක් රෝමය විසින් පාලනය කරා. ක්‍රිස්්තුවර්ස තුන්සිය තිහේදී පමණ පාලන පහසුව සඳහා රෝමය කොටස් දෙක්කට බෙදාගන්නවා. කොමද. මකක්ද බටහිර රෝම අධිරාජ්‍යය සහ නැගෙනහිර රෝම අධිරාජ්ච්‍යය තැන් අප මේ මේ තමයි රෝමානු යුද බටයෙක් හොදර බලන්න රෝමානු යුද බටය රූපයක් තමයි මේ දැක්කන්නේ මේ දැන් දකින්න ලැබෙන්නේ පොඩි හන්තරන් වහන්සිලට තමයි යුද බටයෙක් සිතියුමින් දක්කන රෝම රටේ යුද බටේ. එහෙමන ගෞරණය ස්වාමින් වහන්ස මෙහෙන ඉනාහන්ස ආදරණය දවාදරුවනි. අදද අි පාඩා පට ආරම්භ කල මාතෘකාව තමයි ්‍රරෝම අධිරාජ්චිල. ්‍රෝම අධරාජ්‍ය ආරම්භ කිරීම සම අප මුලින්ම සාකච්චා කර රෝමයි භූගෝලිය පිහිටීම. දෙවනු සාකච්ඡා කරා ර සිිෂ්ටාචාරයේ ආරම්භය සහ බලව්‍යාප්තිය. තෙවනුව කතා කරා රෝමය ඉතාලයේ බලය පිහිටුවීම. ඉලඟට කතා කරා රෝමය උතුරු අප්‍රිකාවේ බලය පිහිටීම. මෙ මේ කියන කරුණෝ අදාාවී සාකච්ඡා කර එහමනම් මොගදමි පාඩම සංකීර්ණය කළම මුලදිත් මතක් කර එක නිසා මේ කරුණු ිකන්ටික ්‍රහණය කරගන්න ඕන මොකද කරුණු පැටලෙන්න්න පුළුවන් ඒගනි සාමී කරුණු හොඳට ධහරණය කරගන ඉදිරී විභාග කටයුතුවෙලට සාර්ථකව මොහුණ දෙන්න ඔබෝහන්සේලාට මෙහිනිින් වහන්සේලාට සහ දවා දරුවන්ට අවශ්‍ය සක්තය දහිරේ ලැබෙවයි කියලා ප්‍රාථනා කරමින් නැවතපාඩමින් හමුුවන තුරු සියලු දෙනාට තරවාන් සරණයි අයුවන් න si වdhaය තු වන්නේ mbදන ප කරම පරිවෙන් අධ්‍යාපනයලබන suaasadhaතුuan සගේ මෙin සගේ duaදුවන්ගේදhamම් ඇස වර කරමින්. සබුද්ධ ශාසනයේ சிරස්थතිය උදෙසා ධම්மிක பෙරரா ්‍රසිலா පෙරரா පදනම මකින් සිදු කරෙනමු सමාජ සකායි පெරිවෙන් අධ්‍යبان